ගරු ස්වාමීන් වහන්ස, මෛත්‍රිය වඩන්නට යොමුවන කෙනෙකුට කොයි ආකාරයටද ස්වාමීන් වහන්ස පැහැදිලි කරන්න පුළුවන් මෛත්‍රිය වැඩීමේ නිවැරදි පිළිවෙල? මේ මෛත්‍රිය වැඩීමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා තමා තමාට මුලින්ම මෛත්‍රිය වඩන්න කියලා. ඒතොර සැබවින්ම තමා තමාට මෛත්‍රිය වඩනවා කියන්නේ පළවෙනි කාරණේදී තමා තෙරුවන් කෙරෙහි කලියුතු වත් පිළිවෙත් අකුරට කරනවා. සීලය උදෙසා කලියුතු වත් පිළිවෙත් අකුරට කරනවා. දානීය උදෙසා කලියුතු වත් පිළිවෙත් අකුරට කරනවා. සමාධිය උදෙසා ප්‍රඥාවට උදෙසා වත් පිළිවෙත් කරද්දී ඉබේම තමා තමා සූපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතන තමයි තමා තමාට කරගන්නා වූ සූපත් භාවය. ඒතොර තමා තමාට කරගන්නා වූ ඒ සූපත් භාවයෙන් තොරව අපි දස දිසාවටම මෙසිත පැතුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. තමන් බුදුරජාණන් වහන්සේ උදෙසා කලියුතු වත් පිළිවෙත් දුර්වල නම් සීලය උදෙසා, ත්‍යාගය උදෙසා, සමාධිය උදෙසා, ප්‍රඥා උදෙසා කරගන්නා වූ පිළිවෙත් දුර්වල නම් අපි කොච්චර දස දිශාවටම මෛත්‍රී පැතුරුවායි කියන කාරණේ තේරුමක් වෙන්නේ නැහැ. එනිසා මුලින් තමා තමා සුවපත් වේවා කියන තැන ඉඳන් ඒ සුවපත් වේවා කියන චිත්තය තුළ තමා දකින්න ඕනේ තමා සුවපත් වෙන්න නම් පළවෙනි කාරණය තෙරුවන් උදෙසා කළ යුතු වත් පිළිවෙත් අකුරට කෙරෙන්න ඕනේ. සීලය උදෙසා, ත්‍යාගය උදෙසා, සමාධිය උදෙසා, ප්‍රඥා උදෙසා අන්නයා නිරේතුරුවම ඒ කාරණයන් ජීවිතයට එකතු කරගත්ත තැනදී නෝනා ආයිමත් අමුතුවෙන් මම සුවපත් වේවා කියන අවශ්‍යතාවයක් නැහැ. එයා බුදුරජාණන් වහන්සේ උපයෝගී කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය උපයෝගී කරගෙන තමා සුවපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එතකොට තමා සුවපත් වෙච්ච කෙනෙක් බවට පත් වුණාට පස්සේ ඊළඟට එයා දක්ෂ වෙන්න ඕනේ මුළු ලෝකයේම උපයෝගී කරගෙන තමා සුවපත් වෙන්න. මුළු ලෝකයේම මොකද වර්තමාන සමාජය මේ ධර්මය කනපිට තමයි පෙරලලා ගන්න. ඒ අය විශ්වාස කරනවා සියලු සත්වයෝ සූපත් වේවා කිව්වහම සියලු සත්වයෝ සූපත් වෙයි කියලා. ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මම මෙතන ඉඳන් කොච්චර සියලු සත්වෙන්න සූපත් වේවා කිව්වත් නෝනා කිසිම සත්වෙක් සූපත් වෙන්නේ නැහැ. ඒ අය සූපත් වෙන්නේ ඒ අය විසින් රැස් කරගන්නා වූ කුසලයට අදාළ ධර්මතාවයන් තුලමයි. සීලයට අදාළ ධර්මතාවයන් තුලමයි. සද්ධාවට අදාළ ධර්මතාවයන් තුලමයි. ඒ නිසා පළවෙනුව තමා තමාව සූපත් වේවා කියලා මං අර කියපු ධර්මතාවයන් වැඩුවට පස්සේ එයා මොකද කරන්නේ? තමාගේ මෛත්‍රිය තව තව ශක්තිමත් කරගන්න එයා දස දිශාවටම මෙත්සිත පතුරනවා. දස දිශාව කිව්වාම උතුරු දිශාව, දකුණු දිශාව, නැගෙනහිර දිශාව, බටහිර දිශාව, ඒ දිශා අතර තියෙනා වූ අනු දිශා හතරයි, දිශා අටයි. උඩු දිශාව කිව්වහම මේ අවකාශයේ සැරිසරන පක්ෂියාගේ පටන් දිව්‍යතල බ්‍රහ්මතල දක්වා හිත අරන් යනවා. එක එක නිමේෂයකින්ම අරන් යනවා. ආයිමත් එකින් එක හිතන්න අවශ්‍යතාවයක් නැහැ. යටි දිශාව කිව්වාම මේ මහ පොළවේ ජීවත් වෙන ගැඩවිලාගේ පටන් අර ආවිචියේ ජීවත් වෙන නිරිසතා, දේවදත්ත නිරිසතා දක්වා අපේ සිත අරන් යන්න ඕන. ඒක අපි මේ දවසක් දෙකක් තුනක් එක දිගට පුහුණුනාට පස්සේ, අවම වශයෙන් සතියක් පුහුණුනාට පස්සේ නෝනා අපිට එක චිත්තයෙන් උඩු දිශාව කියද්දිම මේ අවකාශයේ පක්ෂීන්, මේ දෙවියන්, මේ බ්‍රහ්මයන් තුනම එකට අරමුණු වෙනවා. අයිම තමුතුවෙන් හිතන්න ඕනේ නැහැ. යටි දිශාව කිව්වාම මේ මහ පොළවේ ඉන්න ගැඩවිලාගේ පටන් මේ දේවදත්ත නිරිසතා කියන එක චිත්තයෙන් නෝනා මේ සියල්ලම අපිට අරමුණු වෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ උඩු දිශාව කියලා හිතද්දී ඒක පුහුණු වෙන්න දවසක් දෙකක් තුනක් හතරක් පහක් පුහුණු වෙන්න. පුහුණු වෙච්ච ගමන් ඔබට ආයිමත් අමුතුවෙන් උඩු දිශාව කියලා හොය හොයා ඉන්න ඕනේ නෑ. උඩු දිශාව කියද්දී මහා බ්‍රහ්මයා දක්වා ඔබේ හිත යොමු වෙනවා. යටි දිශාව කියද්දී දේවදත්ත නිරිසතා දක්වා ඔබේ සිත යොමු වෙනවා. එහෙම යොමු වුණාට පස්සේ නෝනා නිරේතුරුවම දස දිශාවටම මෙසිත පැතිරෙනවා. එතකොට දැන් දස දිශාවටම මෙසිත පතුරවමින් අපි ජීවත් වෙද්දී නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සෑම නිමේෂයකදීම මෛත්‍රී චිත්තය තුළ ගත කරන්න. ඒක තමයි ප්‍රධානම දේ. එහෙම නැතුව දවසට පැය භාගයක්, පැයක් දෙකක්, එහෙම නැත්නම් උදේ නැගිටිනකොට රැයට නිින්දට යනකොට මෛත්‍රී වැඩුවායි කියන කාරණයෙන් කවදාක්වත් මෛත්‍රී ශක්තිමත් ආකාරයෙන් අපේ ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මොකද අපි දවසට පැයක් මෛත්‍රී වඩලා ඉතුරු පැය 24ම නිරේතුරුවම අකුසල් මූලයන් තුලයි ගත කරන්නේ. තේරෙනවද? ඒ අකුසල් මූලයන් කියද්දී නිරේතුරුවම ලෝභ, ද්වේෂ කියන තැනදී අනිවාර්යෙන්ම අපි මෛත්‍රියෙන් බැහැරවමයි ගත කරන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ දවසට වෙන් කරගත්තා වූ පැය භාගේ, පැය දෙක කියන සීමාවන්ගෙන් බැහැරට ගිහිල්ලා නිරේතුරුවම
පැය 24ම මෛත්‍රී චිත්තය තුල ශක්තිමත් භාවයට පත් වෙන. ඒතර පැය 24ම තුලම මෛත්‍රී චිත්තය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා කියන්නේ ඔබ දක්ෂ වෙන්න, ඔබ උදේ පාන්දර නැගිට මොහොතේ පටන් ඔබ තුල සකස් වෙන්නා වූ සෑම සිතුවිල්ලකටම පසු සිතුවිල්ල සූපත් වේවා කියලා දකින්න. ඔබට ඔබේ අම්මා සිහිපත් වුණොත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඔබට ඔබේ තාත්තා සිහිපත් වුණොත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඔබට ඔබේ විදේශගත දුව පුතා සිහිපත් වුණොත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඔබට තරහකාරයෙක් සිහිපත් වුණොත් ඊළඟ සිතෙන් සූපත් වේවා කියලා දකින්න. ඒ වගේම මේ මහා පාරක යන බල්ලෙක් කූසෙක් හරකෙක් ඔබ දැක්කත් ඊළඟ හිතෙන් සූපත් වේවා කියන කාරණේ නුවණින් දකින්න. එහෙම දකිද්දී පින්වතුනි නිරේතුරුවම මොකද වෙන්නේ? අනුන් නිසා අනුන්ට සුවපත් වේවා කියන චිත්තය සකස් කිරීම නිසා තමන් ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒතර මෛත්‍රියේ තියෙන විශේෂත්වය ඒක තමයි. තමන් ලෝකයාට මයි සුවපත් වේවා කියලා තමන් ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගන්න එකම එක ධර්මයේ තමයි මෛත්‍රිය කියන ධර්මය. ඒ නිසා ඔබ ඔතන වාඩි වෙලා කොච්චර දස දිසාවට සුවපත් වේවා කිව්වත් දස දිසාව සුවපත් වීමක් වෙන්නේ නැහැ. ඒ සුවපත් වීම නොවීම සිද්ධ වෙන්නේ එක එක්කනාගේ කුසල් සහ කුසල් සංස්කාරයන්ට අදාළව. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ දස දිසාව උපයෝගී කරගෙන මේ ලෝක ධාතුවේ තුල ජීවත් වෙන ප්‍රේතෙක් වේවා, නිරිසතෙක් වේවා, අසුරෙක් වේවා, තිරිසන් සතෙක් වේවා, මිනිසෙක් වේවා, දෙවියෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා මේ සෑම සත්වයක්ම උපයෝගී කරගෙන තමන් ආනිසංස 11න් ශක්තිමත් භාවයට පත් වෙන. අනේ එතන තමයි දක්ෂභාවය. තේරෙනවද? එහෙම නැත්නම් අපි සියලු සත්වයෝ සූපත් වේවා කියලා අපි උත්සාහ ගන්නෝ නම් ලෝකයේ සූපත් වේවා කියලා දකින්න ඔබ මෛත්‍රී වැඩුවත් ඔබ තුල වැඩෙන්නේ මෝහයමයි. මෝහයමයි. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ඕනේ මෛත්‍රී චිත්තය තුල අපි උත්සාහ ගන්නේ ලෝකය උපයෝගී කරගෙන, අපේ හිතවතුන් උපයෝගී කරගෙන, අපේ අමනාපය උපයෝගී කරගෙන, අපිට ද්වේෂ කරන අය උපයෝගී කරගෙන අපි සුවපත් වෙන වැඩසටහනක් තමයි මෛත්‍රිය තුල තියෙන්නේ. මෛත්‍රිය වැඩිම තුල ආනිසංස 11ක් ජීවිතයට එකතු වෙනවා. ඔබ මගෙන් ප්‍රශ්නයක් විමසුවේ මෙවැනි විපත්කාරී අවස්ථාවන් වලදී ජනතාව විසින් තමන්ගේ දුක තුනී කරගන්න ගතියුතු භාවනා ධර්මයන් මොකද්ද කියන කාරණය. ඒ නිසා මෙවැනි විපත්තිකාර අවස්ථාවකදී තමන්ගේ කුසල් ශක්තිය වැඩි කර ගැනීමට හේතු වෙන ප්‍රධානම ධර්මතාවය තමයි මෛත්‍රිය කියන ධර්මතාවය. මොකද මෛත්‍රී කියන ධර්මතාවය තුල නිරේතුරුවම අපි කොයිසම් මෙවැනි පීඩාවන් තුලින් අසහනයට පත් වෙලා හිටියත් ඒ අසහනය හේතුඵල ධර්මයක් හැටියට දැකලා කර්මයන්ගේ විපාකයක් හැටියට දැකලා අපි තුලම තියෙනා වූ තෘෂ්ණාවේ ඵලයක් මේ දුක කියලා දැකලා අපි දක්ෂණං මේ දුක නැති කරගන්න නම් අපි තව තව කුසල් වලින් ශක්තිමත් වෙන්න ඕනේ කියන සතිය සිහිය ජීවිතය තුල ඇති කරගෙන ඒ කුසල් ශක්තිය වැඩි කිරීමට ධර්මයේ තුල තියෙනා වූ ශ්‍රේෂ්ඨම ධර්මයේ වෙන මෛත්‍රිය ජීවිතයට එකතු කරගන්න අපි නිරේතුරුව මානිසංස 11ක් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. නමුත් අපි මොකද්ද කරන්නේ? මෛත්‍රිය තුලින් ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගන්න පුළුවන් අවස්ථාව ධර්මයේ තුල ලබලා දීලා තියෙද්දී අපි මොකද කරන්නේ? වෙච්ච අනතුර ගැන ගැටෙමින්, හිතමින්, චෝදනා කරමින් නිරේතුරුව ආනිසංස 11ක් අපේ ජීවිතයට අහිමි කරගන්න. තේන්නත්? පෙනිපෙනි ආනිසංස 11ක් අපේ ජීවිතයට අහිමි කරගන්නවා. ඒ නිසා වෙච්ච දේ වුණා කරන්න දෙයක් නැහැ. ඒක හේතුඵල ධර්මයක්, අකුසල් සංස්කාරයන්ගේ විපාකයක්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අකුසලයේ විපාක දෙනකොට ඒ අකුසලයේ තුලින් ශක්තිමත් ආකාරයෙන් කුසලයේ මතු කරගන්න. ඒ ශක්තිමත් ආකාරයෙන් මතු කරගන්න කුසලය අනාගතයේදී මෙවැනි විපත් වලින් අපිට වැළැක්වීම උදෙසා අවශ්‍ය කුසල් සංස්කාරයන් අපිට රැස් කර දෙන්න හේතු වෙනවා. තේරෙනවද? එනිසා නෝනා මෙවැනි අවස්ථාවකදී අපේ ජීවිතයට එකතු කරගati යුතු ශ්‍රේෂ්ඨම ධර්මයේ හැටියට ධර්මයේ සඳහන් වෙන්නේ මේ සුවපත් වේවා කියන චිත්තය. ඒ සුවපත් වේවා කියන චිත්තයෙන් අපි අනුන්ට සුවපත් වේවා කියලා අපි ආනිසංස 11ක් එකතු කරගන්න ශ්‍රේෂ්ඨම කුසලයේ ලබා දෙන ධර්මයක් බවට මෛත්‍රියපත් වෙනවා. එනිසා ඔබ දක්ෂ වෙන්න හැම වෙලාවෙම ඕනෑම අවස්ථාවකදී තමන්ට හිතෙන සිතුවිල්ලට පසු සිතුවිල්ල සූපත් වේවා කියන චිත්තයක් ඇති කරගන්න. ඒ සූපත් වේවා කියන චිත්තය පුහුණු වුණාට පස්සේ ඔබට මහපාරේ තිරිසන් සතෙක් යනවා දැක්කත් ඊට පස්සේ චිත්තය ඉබේම ස්වයංක්‍රීයම සූපත් වේවා කියලා සකස් වෙනවා. ඔබට ඊළඟට තියෙන්නේ ඒ සූපත් වේවා කියන චිත්තයත්
අනිත්‍යයි කියලා ඊළඟ හිතෙන් දැකීම පමණයි. තව ඉස්සරහට යනකොට කරගන්න ඕනේ දෙයක් මුලින්ම මේතන වඩා ගන්න. එහෙම නැතුව දවසට පැය භාගයක් වෙන් කරලා ඒ පැය භාගේ මෛත්‍රිය වඩලා අනිත් පැය 23 මාර ඔබ ලෝභ ද්වේෂ මෝහයන් වඩනවා නම් ඒ මෛත්‍රිය කවදාක්වත් අර්ථවත් මෛත්‍රියක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තමන් තමාට මෛත්‍රී කරගත්තා වෙන්නේ තමන් සතර අපායෙ මිදුනොත් පමණක්මයි කියලා. ඒකත් හොඳට තේරුම් ගන්න. අපි ලෝකයට කොච්චර මෛත්‍රී කළත් අපි තාම සතර අපායෙන් මිදිලා නැත්නම් ඒ කියන්නේ තමා තමාට මෛත්‍රී කරගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අපි ලෝකයාට කොච්චර සුවපත් වේවා කිව්වත් මරණාසන්න මොහොතේ සකස් වෙන දුර්වල චුතිසිතක් නිසා අපි නැවත සතර අපායට වැටෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම දස දිසාවටම මෙත් සිත පතුරවලා ඒ දස දිසාව උපයෝගී කරගෙන ඔබ කුසලයේ තුල ශක්තිමත් වෙලා ඒ කුසල් සංස්කාරය කියන්නේ මෛත්‍රී ආනිසංස 11න් ශක්තිමත් වෙලා ඒ මෛත්‍රී ආනිසංස 11 විදර්ශනා නුවණින් දැකලා අන්න විදර්ශනාමය කුසලය එහෙම නැත්නම් සතර අපායේ මිදීම දිසාවට උතුම් මෛත්‍රිය යොමු කරන්න කියන එක තමයි ආර්ය මෛත්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේලාගේ ආර්ය මෛත්‍රිය කියන්නේ සියලු සත්වයෝ සූපත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඒ සූපත් වේවා කියන චිත්තයත් අනිත්‍යයි කියලා දැකීම. ඒ සූපත් භාවය තුළ ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගෙන ඒ සෑම ආනිසංසයක්ම අනිත්‍ය වශයෙන් දැකීම. එනිසා මුලින්ම ඔබ කුසලයේ ශක්තිමත් කරගන්න. ඔබ කුසලයේ ශක්තිමත් කරගන්නේ කවුරු උපයෝගී කරගෙනද? අනුන් උපයෝගී කරගෙන. තේරෙනවද? ඔබේ තරහකාරයා උපයෝගී කරගෙන ආනිසංස 11ක් ඔබට ලබා ගන්න පුළුවන්. බලන්න ඔබේ තරහකාරයා උපයෝගී කරගෙන ඔබට ආනිසංස 11ක් ලබා ගන්න පුළුවන්කම තියෙද්දී අපි නිරේතුරුව මේ තරහකාරයාත් එක්ක ගැටිලා ආනිසංස 11ක් අපි අහිමි කරගන්නවා. තේරෙනවද? අපේ සක්කාය දිට්ඨිය නිසා, මමත්වයේ දැඩිභාවය නිසා. ඒ නිසා මෛත්‍රී වඩන කෙනාට හිතවතුන් ඉන්නවාට වඩා එයා කැමති තරහය ඉන්නවාට. තමන් කැමති දේවල් දකින්නවාට වඩා එයා කැමති තමන් අකමැති දේවල් දකින්නවාට. මොකද ඒ සෑම තැනකදීම යාට මෛත්‍රී චිත්තය ශක්තිමත් භාවයට පත් කරගන්න පුළුවන්. නමුත් මෛත්‍රී චිත්‍රය අකමැති දේවල් වැඩි වෙන්න යා මෛත්‍රී චිත්තය වැඩි කරගන්නකොට ඒ මෛත්‍රී චිත්‍රය නිසා සකස් වෙන්නා වූ කුසල් බලය නිසා නිරේතුරුවම යා කැමති ආකාරයට සමාජය හේතුඵල ධර්මයන් විසින්ම සකස් වෙනවා. ඒක මෛත්‍රී තීන ආනිසංසය. තේන්නාද? එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ තරහකරුවා තුළින් උනත් ආනිසංස 11ක් ජීවිතයට එකතු කරගන්න. එය තමයි නෝනා මෛත්‍රියේ තියෙන ශ්‍රේෂ්ඨම ඵලය.